කොහමද අදයි බලනදන්නේ ද ස්ට්‍රේන් සීසන් 3 එකේ පාට් 1 එක මම මේක එපිසෝඩ් බයි එපිසෝඩ් නෙමෙයි පාට්ස් විදියට අරන් ඉන්නම් එතකොට මට ඉක්මනට පාට්ස් 3 4කින් ඉවර කරන්න පුළුවන් සම්පූර්ණ එක කරන්න මට කාලය හොයාගන්න අමාරුයි මේ දවස්වල චුට්ටක් කාර්ය බහුලයි ඒ පටන් ගද්දී අපිට පෙන්වන්නේ zombie vampire වසංගතය මුළු නගරය රට පුරාම ව්‍යාප්ත වෙලා මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. රජයට වැඩේ දෙලා නිව්යෝක් නගරයට එවලා තියෙනවා හමුදාව. ඔයාලඟ ආයුධ තියෙනවා, රැට පේන දේවල් තියෙනවා. ඒගොල්ලෝ මේ zombie vampires-ලව හොය හොය මරනවා. ඒගොල්ලන්ගේ ටාගට් එක නගරෙම ඉන්න vampires-ලා සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්න. ඔයාලඟේ මේන් ටාගට් එක තමයි මිනිස්සු බේරගන්න එකට වඩා මේ අදාළ ප්‍රධාන නායකයා මාස්ටර්ව හොයාගන්න එක. ෆෙට් මේ හැමතැනගෙනම හොඳට දන්න නිසා මේ උමන් මාර ගණන්ම නම් මෙයා තමයි හමුදාවට එළියේ ඉඳන් පාරවල් අනම්මනම් කියලා ඒගොල්ලන්ව හරියට යොමු කරන්නේ අදාළ තැන්වලට. මේ ෆෙට් වැඩ ඉවර වෙලා සෙනරට රිපෝට් කරන්න ඕනේ. මේ වෙලාවේ සෙනරට කියනවා ෆෙට් ඒගොල්ලන්ගේ කට්ටිය අඩුයි ඒ හින්දා මැන්හැටන් නගරයටත් මේ හමුදාවේ කට්ටියව ඕනේ කියලා. මේ වෙලාවේ ෆෙට් ලොකු අමාරුවක් වැටෙනවා. එයාට හමුදාවක් පාලනය කරන්න බෑ. ඒ හින්දා සෙනරට මතක් වෙන්නේ ඉෆ්‍රම්ව. දැන් ඉෆ්‍රම්ට ඔක්කොම එපා වෙලා එයාගේ පරණ ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා පුතායි කියලා. මේ වෙලාවේ හැම වෙලාවෙම දකින්නේ භයානක හිණයක්. එයාගේ පුතා වැම්පයර් කෙනෙක් වෙලා ඇවිල්ලා එයා යාව ඉවර කරලා දාන එක. ඒ වගේම ඉෆ්‍රම් තාම අතහැරලා නැහැ බයොලොජිකල් වෙපන් එක හදලා මේ වසංගතය ඉවර කරලා දාන එක. එයා පුංචි ලැබ් එකක් හදාගෙන සෙනටගෙන් ලැබුණ එක එක දේවල් යොදාගෙන පරීක්ෂණ කරනවා. එයාට උනේ අර කලින් එයා කරා වගේ වෛරස් එක වැම්පයර්ස්ල අතර බෝ කරන්න පුළුවන් දරුණු එකක් හදන්න. සෙනරට දුකයි ඉෆ්‍රම්ගේ මනස ගැන එයා මොන විදියට මේවා දරා ගනීද කියලා. මම සෙනරට කතා කරනවා ඉෆ්‍රම්ට ඇවිල්ලා මුළු නගරයම ඔයා යටතේ ඔයා ගැන බලාපොරොත්තු තියන් තමයි ඉන්නේ කියලා. මේ කොච්චර ක්වොරන්ටයින් නීති දැම්මත් මේ පැතිරෙන zombie vampire වසංගතය නවත්තන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම ඉෆ්‍රම්ගේ පරීක්ෂණය තවදුරටත් සාර්ථක නැහැ වගේ තමයි පේන්නේ. ඒක තියෙන බලය අඩු වෙලා. සෙනරට කියනවා ඉෆ්‍රම්ට අලුත් එකක් හදන්න නැත්නම් වෙන ප්ලෑන් එකක් මොකක් හරි එකක් කරන්න මේ වැඩේ ඉවර කරලා දාන්න කියලා. මේ වෙලාවේ ඉෆ්‍රම්ට හිතා ගන්න බෑ මොකක්ද මේකට හේතුව කියලා. එයා කල්පනා කරනවා සමහර විට වැම්පයර්ස්ලා වෙනස් වෙලාද දන්නේ නැහැ. ඉෆ්‍රම්ට දැන් මේ කිසිත් ගාණක් නැහැ. එයා රජයෙන් ලැබුණු දේවල් අරන් ගිහිල්ලා කෑම අරක්කු ඒ වගේම ස්ටන් ගන් එකක් එහෙම ගන්නවා. ඊපස්සේ ආපහු ගෙදර යනවා සැක් එයිද කියලා බලාගෙන ඉන්න. යද්දී ඉෆ්‍රම්ගේ කාර් එකේ පෙට්‍රල් ඉවර වෙනවා වටපිට නැහැ පෙට්‍රල් ගන්න තැන. ඊට පස්සේ එයා කරන්නේ පොළව යට තියෙන පාකින් ගරාජ් එකකට ගිහිල්ලා නවත්තල තියෙන වාහනයකින් පෙට්‍රල් අදිනවා. මේ වෙලාවේ ඉෆ්‍රම් හොඳ වෙඩික්කරුවෙක් නෙමෙයි. එයා කොහොම කොහම හරි යට ඇටැක් කරන්න එන වැම්පයර්ස්ලා කීප දෙනෙක්ගෙන් බේරෙනවා. ඒ අතරතුර ඒබ්‍රහම් තැනක හැංගිලා අර පොත ලූමන් ඔක්සිඩෝ ලූමන් එක ට්‍රාන්ස්ලේට් කර කර ඉන්නවා. කුයිලන් තමා ඒබ්‍රහම් එක්ක ඉන්නේ මේ වෙලාවේ එයාට උදව් කරගෙන. එයා කියන්නේ ඒබ්‍රහම්ට පුළුවන් තරම් ඉක්මනට මේක ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. ඒබ්‍රහම් කියනවා පොතේ තියෙන්නේ කෙලින් උත්තර නෙමෙයි එක එක ඉංගි දීලා කියලා. මේ වෙලාවේ කුයින්ලන්ගේ අදහස පොත පාවිච්චි කරලා බ්ලඩ් මාස්ටර් ඉන්න තැනකින් එළියට ගන්න. ඒබ්‍රහම් මේකට එකඟ නැහැ. එහෙනම් දා කුයින්ලන්ට බලාගෙන ඉන්න වෙනවා ඒබ්‍රහම් මේක පරිවර්තනය කරලා ඉවර වෙනකම්. ඊට පස්සේ කුයින්ලන් යනවා වැම්පයර් ලොක්කො ටික හම්බෙන්න. ලොක්කො ටික දන්නවා ඒබ්‍රහම්ට මෙයා පොත දීලා තියෙන්නේ කියලා. ඒක කියපු විදියට ගෙනාවේ නැහැ කියලා. ඒ වගේම ඒගොල්ලෝ චෝදනා කරන්නේ ඒබ්‍රහම් කියන්නේ හොරෙක් කියලා. මේ වෙලාවේ කුයින්ලන් කියන්නේ ඒබ්‍රහම් හොරෙක් තමයි හැබැයි ආ රණශූරයෙක් කියලා. ඕගොල්ලෝ වගේ අර ඕගොල්ලන්ගේ මේකෙක් එළියට ගිහිල්ලා ලෝක විනාශ කරනකම් බලාගෙන ඉන්න මිනිස්සෙක් නෙවෙයි කියලා. ඊපස්සේ කුයින්ලන් මෙතනින් පිටත් වෙලා යනවා. මේ වෙලාවෙ ඉන්නවා මේ කට්ටියට සේවය කරන තවත් සේවකෙක් මේ නාකි වැම්පයර්ස්ලා සෙට් එකත් එක්ක. අතරතුර ෆෙට් එනවා ඒබ්‍රහම් ඉන්න තැනට. ඒ වගේම ෆෙට් කියන්නේ එයාගේ අත්දැකීම් අර හමුදා කණ්ඩායම් එක්ක. එයා කියනවා දැන් රජය මේ ප්‍රශ්නෙට මුහුණ දීලා දැන් ඒකට අත දාන ගමන් ඉන්නේ කියලා. මේ ෆෙට් කියන්නේ අපිට දැන් දිනන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා. කුයින්ලන් ලැවිලා කියන්නේ ওই විදියට බලාපොරොත්තු තියාගන්න එපා කියලා අන්ධ විදියට. එයා කියන්නේ බ්ලඩ් මාස්ටර් කියන්නේ ලේසියෙන් පරාදය කරන්න පුළුවන් සතුරෙක් නෙවෙයි කියලා. වෙලා ෆෙට් කුයින්ලන් එක්ක වාද කරනවා. ඒ වගේම ෆෙට් කියනවා දිගටම හමුදාවත් එක්ක බ්ලඩ් මාස්ටර් හොයාගෙන යනවා කියලා. ෆෙට් රෑ වැඩ කරනවා සබ්වේ සිස්ටම් එක ළඟ තැනක හමුදාවේ කට්ටියත් එක්ක යා ඉන්නවා. ෆෙට් අහනවා එතන නිලධාරියාගෙන් තවත් හමුදාවේ සහයෝගය ගන්න හැකියාවක් තියෙනවද කියලා. එයා මේ කැප්ටන් කියන්නේ බ්ලඩ් මාස්ටර්ව දවස් දෙකක් ඇතුළත මේ ටීම් එකට හොයාගන්න බැරි වුණොත් කුයින්ලන්ට නිව්යෝක් වලින් පිටත් වෙලා යන්න වෙනවා කියලා. කියන්නේ නගරය අත්හැරලා දාලා යනවා හමුදාව. මේ කට්ටිය ටනල් එක ඇතුලේ යද්දී මේගොල්ලෝ දකිනවා එක්රොස්ට් ඉන්නවා ටනල් එක ඇතුලේ තවත් වැම්පයර්ස්ලා කීප දෙනෙක් එක්ක. මේ වෙලාවේ එක්රොස්ට් මේ කට්ටිය දැකලා හිමීට පැනලා යනවා. ඒ වගේම කැප්ටන් දන්නවා එක්රොස්ට් තමයි බ්ලඩ් මාස්ටර්ගේ දකුණු අත කියලා. ඊපස්සේ යාගේ ටීම් එක යවනවා එක්රොස්ට් වල්ලන්න යාගේ පස්සේ. මුලින්නේ පරණ පල්ලියක් වගේ තැනකට. පහළ තියෙන ගුහාවක් තියෙන තැනකට යනවා එක්රොස්ගේ පස්සේ මේගොල්ලෝ යාව හොයාගෙන. මේ වෙලාවේ මේ ගුහාව ටිකක් හරි අමුතුයි මේ ටනල් එක හරි අමුතුයි.
ඒගොල්ලෝ කතා කරනේව ඇහෙනවා ඩබල් ත්‍රිබල් වෙලා ඒ වගේම ගොඩක් අඳුරුයි. ඒ වගේම මේගොල්ලන්ගේ රේඩියෝ සිග්නල් ජෑම් වෙනවා. ඒගොල්ලෝ හඬනවා ලොකු ශබ්දයක්. මේගොල්ලන්ට මේක දරා ගන්න බෑ. ඒගොල්ලෝ එතනම වැටෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය එකපාරම මරලා දානවා. මෙතන ඉන්නේ බ්ලඩ් මාස්ටර්. ඒලා ෆෙට්ට තේරෙනවා ලොකු අවුලක් කියලා. ෆෙට් කරන්නේ කට්ටියට එළියට එන්න කියලා තුවක්කුවක් අරන් ඇතුළට යනවා ඒගොල්ලන්ට උදව් කරන්න. කැප්ටන්ට යාගේ යාළුවෝ ටික බේර ගන්න ඕනේ. යාගේ ටීම් එකේ කට්ටිය බේර ගන්න ඕනේ. ඒ හින්දා යාට පිටත් වෙන්න බැරි වෙනවා. යාගේ නයිට් විෂන් ගොගල්ස් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ටීම් එකේ කට්ටිය එක එක විනාශ වෙනවා. ඒ වගේම ටීම් එකේ කැප්ටන් බ්ලඩ් මාස්ටර්ගේ ආහාරයක් වෙනවා. ෆෙට් ඇතුළට එද්දී දෙන්නෙක් විතරක් යන්තම් බේරලා ඉන්නවා. මේ දෙන්න වරන් ෆෙට් එළියට එනවා. ඒ වගේම මේ කතන්දරෙන් පස්සේ ෆෙට් වැඩේ අතහැරලා දාන්නේ. ෆෙට් ගිහිල්ලා හොයා ගන්නවා හමුදාවේ තීරණ ගන්න පුද්ගලයව. එයාට කියනවා සමහර විට බ්ලඩ් මාස්ටර් ඉන්න තැන වෙනස් කරලා කියලා. ඒ වගේම එයා හොයන්න ඕනේ කියලා තමා මේ හමුදාවේ තීරණ ගන්න ලොක්කට ෆෙට් කියන්නේ. ලොක්කා කියන්නේ හැමදේම ඉවරයි කියලා. ඊළඟට ටීම් එකේ 6 දෙනෙක් යුද්ධෙදි නැති වුණා කියලා කියනවා මේ බ්ලඩ් මාස්ටර් එක්ක. ඒ මේගොල්ලන්ට විද්‍රෝහ වෙන්න කියලා සිටි එකෙන් ඕඩර් එකක් ලැබිලා කියලා තමා මෙයා කියන්නේ. ෆෙට් මෙයාව නම්ම ගන්න බැරි වෙනවා. ෆෙට් කරගන්න දෙයක් නැතුව බායක ඉන්නවා. යහපැත් ඉන්නවා ලස්සන හමුදා නිලධාරිනියක්. කොහොම හරි මෙයා කතා කරන්නේත් රට බේරගන්න නගරේ බේරගන්න එක ගැන. අන්තිමට මේ දෙන්නා සෙට් වෙලා නවතින්නේ වෙන තැනක. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කෙලි ආව සැක්ක ගිහිල්ලා තියන් ඉන්නවා. ඒ වගේම කෙලි මේකප් දාගෙන සාමාන්‍ය විදිහට ඉන්න උත්සාහ කරනවා. සැක්ව තාම වැම්පයර් කෙනෙක් කරලා නැහැ. එයා කෙලි එක්කමයි ඉන්නේ. කෙලි කියනවා සැක්ට බ්ලඩ් මාස්ටර් ඒගොල්ලන්ට එකට ජීවත් වෙන්න ඉඩ දීලා තියෙනවා කියලා. හැබැයි ඒකට ගෙවන්න දෙයක් තියෙනවා කියලා. මේක කියලා කෙලි යනවා ඊෆ්‍රම් හොයාගෙන ඒගොල්ලන්ගේ ගෙදරට. කෙලි එවිලා කියන්නේ පුතා ජීවතුන් අතර පරිස්සමෙන් ඉන්නවා කියලා. ඒ වගේම එයා කියන්නේ අර පරණ පොත දෙන්න ඕනි කියලා සැක්වා අපහු ඕන්නම් පණ පිටින්. කෙලි කියනවා ඊෆ්‍රම්ට මොනවත් වෙට්ටු දාන්න හදන්න නම් එපා කියලා. ඒ කියන්නේ යාට පාලනය කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා කියලා යාගේ ලේබොන්න තියෙන ආශාව. කොහමද බ්ලඩ් මාස්ටර් යාගේ පාලනය අයින් කරොත් එයා සාමාන්‍ය වැම්පයර් කෙනෙක් වෙලා ළඟ ඉන්න ඕන කෙනෙක්ට ඇටැක් කරනවා කියලා ඊෆ්‍රම්ට අනතුරු අඟවනවා. කෙලිගේ වචන ටිකින්ද ඊෆ්‍රම් බයත් වෙනවා. එයාගේ පුතා බේරගන්න තෝරන නිසා ඊෆ්‍රම් උත්සාහ කරන්නේ පොත ගෙනත් දෙන්න. ඊළඟ දවසේ ඊෆ්‍රම් කරන්නේ ඉබ්‍රහම් ඉන්න තැන හොයාගෙන යන එක. පළවෙනි වතාවට තමයි යා මේ අලුත් තැනට එන්නේ. ඒ හින්දා එයා හොරෙක් කියලා හිතලා ක්වින්ලන් යාට ඇටැක් කරන්න හදනවා. තව පොඩ්ඩෙන් ඊෆ්‍රම්ගේ ජීවිතය ඉවරයි. වෙලාවට ෆෙට් මෙතෙන්ට ඇවිල්ලා කියනවා මේ අපේ මිත්‍රයෙක් කියලා. ඊපස්සේ ඊෆ්‍රම් කට්ටියට එකතු කරන් කියනවා ඒගොල්ලෝ කෝච්චිය යද්දී උන දේ ගැන. එහෙම ඊබ්‍රහම්ට අනිත් කට්ටියට ගොඩක් දුකයි නෝරාගේ වියෝව ගැන. කෙලි සැක්ව අරන් ගියකත් ඒගොල්ලන්ට ලොකු දුකක්. මේ වෙලාව කට්ටිය ගොඩක් දුකින් ඉද්දී ඊබ්‍රහම් කතා කරනවා තාර්කික විදිහට. කියන ඊෆ්‍රම්ට බ්ලඩ් මාස්ටර්ගේ වෙට්ටු ගැන එයාගේ කපටිකම් ගැන ගොඩක් අවධානයෙන් ඉන්න කියලා. සැක්ව වැම්පයර් කෙනෙක් කරලා නැත්තම් සැක්ව මොකක් හරි දෙයකට පාවිච්චි කරන්න තමයි එයා හදන්නේ කියලා ඊෆ්‍රම්ට කියනවා. ඒ වගේම සමහර විට ළමයව ඊෆ්‍රම්ට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් කියලා ඊබ්‍රහම් කියනවා. රණ්ඩමත් කෙලි ඇවිල්ලා ඊෆ්‍රම්ට අවශ්‍ය දේ කියලා තියෙන්නේ. හැබැයි ඊෆ්‍රම් මේ වෙලාවේ ඒ කතාව කාටවත් කියන්නේ නැහැ. ඊෆ්‍රම් නිකන් මුකුත් පෙන්වන්නේ නැතුව කන්ෆියුස් වෙලා ගහනවා ඇයි බ්ලඩ් මාස්ටර් එයා ගැන උනන්දු කියලා. ඊට පස්සේ එයා ඊබ්‍රහම් බලබල ඉන්න පොත ගැන පොඩ්ඩක් කතා කරනවා යත් එක්ක. මේක ගැන ලොකු උනන්දුවක් පෙන්වනා වගේ තමයි ඊෆ්‍රම් කතා කරන්නේ. ඊබ්‍රහම් ටික දවසක් තිස්සේ මේ පොත ට්‍රාන්ස්ලේට් කර කර හිටියේ. එතාමත් එයාට බ්ලඩ් මාස්ටර්ව මරන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තේ නැහැ. මේක එක එක ඉඟි තියනවා වැම්පයර්ස් ලව දෙවියන්ගේ යටට වැටුනොත් දෙවියන්ට නිරාවරණය වුණොත් ඒගොල්ලන්ගේ එසන්ස් විනාශ වෙලා යනවා කියලා. ඊෆ්‍රම් මේ වෙලාවේ කියන්නේ ඒබ්‍රහම්ට ඔයා කිසිම සාක්ෂියක් නැතුව මේ වැඩ ගැන විශ්වාස කරනවා කියලා. ඒ වගේම මේ පොතෙන් විතරක් නිව්යෝක් නගරය බේරගන්න බැහැ කියලා තමයි ඊෆ්‍රම් කියන්නේ. ඒ වගේම ඊෆ්‍රම් උත්සාහ කරනවා මේ වෙලාවේ පුංචි වාදයක් ගොඩනගන්න ෆෙට් එයාගේ පැත්තට කතා කරයි කියලා හිතලා. ෆෙට් සාමාන්‍යයෙන් ඒබ්‍රහම්ට ගොඩක් ගරු කරන කෙනෙක්. එයා ගන්නෙ නැහැ ඊෆ්‍රම්ගේ පැත්ත. ඒ වගේම පොත අත්හැරලා දාන කතාව මේගොල්ලන්ට ඒත්තු ගන්නන්න හැදුවට ඊෆ්‍රම් සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ඊෆ්‍රම්ට කරගන්න දෙයක් නැති තැන එයා බලාගෙන ඉන්නවා හරි අවස්ථාව වෙනකන් එයාට එයාගේ පොත ගන්න හෝ මොකක් හරි දෙයක් කරන්න. ඔයලන්ට යමක් කමක් තේරෙනවා. එයා අහනවා ඊෆ්‍රම් ඇවිල්ලා ඉන්නේ එයාගේ අනතුර ගැන කියන්නද නැත්නම් වෙන මොනාට හරිද කියලා. මෙල ඊෆ්‍රම් කියන්නේ කොයිලන්ට එයාට යථාර්ථය තේරුම් ගන්න කල් ගියා. ඒකයි එයා කට්ටිය හොයාගෙන ආවේ නැත්තේ කියලා. එහෙම කොයිලන්ව මේ වෙලාවේ පොඩ්ඩක් පහත් කරනවා. එයා ඇවිල්ලා හාෆ් බ්‍රීඩ් කෙනෙක්. එයා ඇවිල්ලා දෙමුහුන් එක්කෙනෙක් කියලා. කොයිලන් තරහ ගන්නේ නැහැ. එයාට තේරෙනවා ඊෆ්‍රම් මොකක් හරි දෙයකට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම තව තැනක් අපිට පෙන්නවා ලැබ් එකක්. මෙතන පොඩ්ඩක් ආරක්ෂාකාරීව අර zombi vampires ලව කොටස් කර කර පරීක්ෂණ කරනවා. ඒගොල්ලෝ white liquid එක අරගෙන මේගොල්ලන්ගේ ලේ ඒ වගේම අර පණුව අරගෙන. ඒගොල්ලන්ව මොකක් හරි process එකක් කරලා මෙතන වෙනම වැඩක් කරනවා. ඊපස්සේ මේ ගන්න liquid එක ගොඩක් අසනීපයට එන්නත් කරනවා. මම මේක දුන්නාට පස්සේ ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය වෙනස් වෙලා කටින් පෙන වගේ ඇවිල්ලා ඇස් රතු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ව mutate වෙන්න යන්නේ. හැබැයි මෙතන පරීක්ෂණ කරන ડોක්ටර් කෙනෙක් තුවක්කුව අරන් මේ ලෙඩාගේ ඔළුවට වෙඩි තියලා යා විවර කරලා දානවා. මේ පරීක්ෂණ
පාම යටතේ වෙන දේවල් එයා තමයි මේවට මුදල් දෙන්නේ. කොකෝගේ මරණයෙන් පස්සේ පාමට තාමත් බ්ලඩ් මාස්ටර්ගෙන් සුදු පාට ලේ බින්දු ලැබිලා නැහැ. ඒ හින්දා එයාගේ ජීවිතය ටික ටික අඩු වෙනවා මැරෙන්න ඔන්න මෙන්න ලං වෙවි තියෙන්නේ. ඒ නිසා එයා ටෙක්නොලොජි එක පාවිච්චි කරලා පරීක්ෂකව පාවිච්චි කරලා එයා හදන්නේ අර සුදු පාටලේ බ්ලඩ් මාස්ටර්ගෙන් මෙයාට ලැබෙන දේවල් හදා ගන්න පුළුවන් ද බලන්න. තාමත් මේ විද්‍යාඥයින්ට බැරි වෙලා තියෙනවා අවශ්‍ය දේ හදා ගන්න පාමට තිරිහන් වෙන්න ඕන බෙහෙත හදා ගන්න. එලා ડોක්ටර් හිතන්නේ පාම හීන බලනවා කියලා. වැම්පයස්ලා ගලේ මේගොල්ලන් ගලේ මිනිසුන්ට විශ්යි කියලා තමා කියන්නේ. පරීක්ෂකයා කියන්නේ විද්‍යාඥයා කියන්නේ යාට මේ වැඩේ නවත්තන්න ඕනි කියලා. මොකද යා කියනවා යාට මිනිස්සු මරන්න බෑ කියලා වරදින වරදින හැම වෙලාවෙම. ඊට පස්සේ මේ වෛද්‍යවරයා කරන්නේ මේ පරීක්ෂකයා මේ විද්‍යාඥයා කරන්නේ අයින් වෙලා යනවා. එයාගේ ජොබ් එකෙන් අස්සලා. ෆාමගේ වයසට යන එක අපිට දැන් හොඳට මූණෙන් පේනවා. හැබැයි එයා ක්‍රොස් දාපුවාම නිර්භීත විදියට තමයි කතා කරන්නේ. හදන්නේ බ්ලඩ් මාස්ටර්ගේ දකුණු අතේ මිනිස්සයව ටික ටික ආයේ යාළු කරගන්න පරණ කෝන්තරෙන් පස්සේ. ඒ වෙලාවේ ක්‍රොස් කියනවා අර කලින් ඒගොල්ලෝ හදපු ෆැක්ටරි එක ගැන. ඒ වගේම ඒගොල්ලෝ අර කලින් මිනිස්සුන්ගේ ලේ වර්ග අරන් තමයි කැම දුන්නේ. ඔයගලන්ට මතක නම් ඒගොල්ලෝ ළඟ රෙකෝඩ්ස් තියෙනවා. මේගොල්ලෝ ඩේටා අනම් මනම් ඔක්කොම කලෙක්ට් කරගෙන තියෙන්නේ. හැබැයි තාමත් බ්ලඩ් මාස්ටර්ට ඕන තරම් මිනිස්සු එකතු වෙලා නැහැ. ක්‍රොස්ට් කියන්නේ සෙනරට කියලා මිනිස්සුන්ට බල කරවන්න කියලා ඒගොල්ලන්ගේ එක්සැමිනේෂන්ස් මේ ඩීටේල්ස් ඔක්කොම ගන්න පුළුවන් විදියට වැඩේ කරන්න. අපිට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් එකඟ වෙන්න වෙනවා. තාම මේ ක්‍රොස්ට් යන්නේ නැහැ. එයා ළඟට ගිහිල්ලා අර කොකෝගේ හදවත දාලා තියෙන ජායක දිහා බලනවා. ඒක අරගෙන පාමව අවුස්සනවා. පාම එකපාරම නැගිටිනවා. හැබැයි පාමගේ නහයෙන් ලේ ගලන්න ගන්නවා. මේ වෙලාවේ ක්‍රොස්ට් තවත් සතුටුයි. ඇවිල්ලා කියනවා සමහර විට බ්ලඩ් මාස්ටර් ඔයාට ලේ බින්දු කිහිපයක් දෙයි. ඔයාට අර පොත හොයාගන්න පුළුවන් උනොත් කියලා. කොහොම කුමාරී පාම උත්සාහ කරන්නේ පොත හොයාගන්න ඒබ්‍රහම්ව හම්බෙන්න. මේ පොත තිබුණේ රජ්ජුට් කියන අර කන තුවාලලා ඉන්න දැන් වයසක මිනිස්සයා ළඟ. ඒබ්‍රහම් පුංචි කාලේ බේරගත්ත. මේ වෙලාවේ පාම හිතන්නේ මෙයා මොන හරි විස්තරයක් දන්නව ඇති කියලා මේ පොතේ තියෙන රහස හොයාගන්න. මොකද එයා අවුරුදු 40ක් පොත ළඟ තියන් හිටියා. ඒ වගේම ඒබ්‍රහම් තීරණය කරනවා මේ පුද්ගලයාව ගිහිල්ලා හම්බෙන්න මොන හරි දෙයක් එයා දන්නවද බලන්න. ඊපස්සේ ඒබ්‍රහම් ගිහිල්ලා බලන් ඉන්නවා ඒ පුද්ගලයා එනකන් ඒගොල්ලෝ කතා කරගෙන ඉවර වුණ තැනට. හැබැයි මෙතෙන්ට එන්නේ එයා නෙමෙයි පාම එයාගේ බොඩිගාඩ්ලා එක්ක. ඒ වෙලාවේ පාම ඇවිල්ලා කතා කරනවා ඒබ්‍රහම්ට. එයා ඇවිල්ලා ඉන්නේ පොත ගන්න නෙවෙයි ඒබ්‍රහම් එක්ක ඩීල් එකකට එන්න. කියනවා බ්ලඩ් මාස්ටර්ට දෙන සහයෝගය එයා සම්පූර්ණයෙන් අයින් කරනවා කියලා. එයා ඉල්ලනවා වයිට් බ්ලඩ් ෆෝමියුලා එක. මොකද ඒබ්‍රහම් ඒ වගේ දේවල් හදාගෙන රැස්වලට දාගෙන එයාත් තාමත් ශක්තිමත් වෙ ඉන්නේ ඒ නිසා. පාම කවදාවත් දැකලවත් දන්නේවත් නැහැ ඒබ්‍රහම් මේක පාවිච්චි කරනවා කියලා. හැබැයි ඒබ්‍රහම්ගේ වයස 94ක්. එහෙනම් පාම සැක හිතනවා ඒබ්‍රහම් දන්නවා කියලා ශක්තිමත් වෙ ඉන්නේ එකේ රහස. ඔගොල්ලෝ දන්නවා ඒබ්‍රහම් හොයාගෙන තියෙන්නේ කියලා. මේ පණු යොදාගෙන ඇස්සලට බින්දු කිහිපයක් දාලා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඒක පාමවත් පාමගේ විද්‍යාඥයින්වත් දන්නේ නැහැ. ඒබ්‍රහම්ට හැබැයි මේ වෙලාවේ එකඟතාවයකට එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට මතකයි යා තරුණ කාලේ මෙයත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා මෙයා යාව රැවැට්ටුවා කියලා. ඒබ්‍රහම් පාමගේ ඔෆර් එක ප්‍රතික්ෂේප කරනවා. ඒබ්‍රහම් ළඟ තියෙනවා පොතයි ඒ ෆෝමියුලා එකයි දෙකම. පාම ළඟ තියෙන්නේ සල්ලි විතරයි. ඊළඟ පාට් එකෙන් හම්බෙමු. මම මේ එපිසෝඩ්ස් ටික ඔක්කොම එකතු කරලා ඉක්මන්ට ඉවර කරලා දානවා. එතකොට ඔයගලන්ට ඉක්මන්ට බලන්න පුළුවන්. ගිහින් එන්නම්. ජය වේවා.